සුබ දවසක් හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලස්සන වෙන දෙයක් ගැන නම් නෙවෙයි හැබැයි අපි වැඩි හිතන්නේ නැති අපේ පර්සනැලිටි එකට ගොඩක් බලපාන දෙයකට ස්වභාවික විසඳුමක් තමයි අද මම ඔයාලට ගෙනාවේ ඉතින් මම මේ දැන් හදන්නේ පෞද්ගලිකව මට පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵල ලැබුණු මෞත්වශ් එක හදාගන්න විදිහ ඔයාලත් එක්ක බෙදාගන්න. කඩෙන් මිලදී ගන්න ආයුර්වේද මෞත්වශ් එක වගේම තමයි හැබැයි වෙනසකට තියෙන්නේ අපි හදන එක 100ට 100ක් ස්වභාවිකයි. නිකරුණේ කඩේ ඒවාරගෙන මුදල් නාස්ති කරනවට වඩා ගෙදරදීම මේ මෞත්වශ් එක ඔයත් හදලා බලන්නකෝ. ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා අපි මේ හදාගන්න යන මෞත්වශ් එකෙන් අපිට ලැබෙන වාසි ගැන මම දැන් කියන්නම්. මුඛ දුර්ගන්ධය සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ වගේම විදුරු මස් දියවීම වළකනවා. දත් ශක්තිමත් කරලා දත්වල කහ පැහැය ටික ටික අඩු කරනවා. මුව නැවුම් පිරිසිදුව තබා ගන්න ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේ වාසි අපිට මේ මෞත්වශ් එකෙන් ලබා ගන්න පුළුවන්. වැදගත්ම දේ 100ට 100ක් මේ මෞත්වශ් එක ස්වභාවිකයි. අපි දැන් බලමු මේ මෞත්වශ් එක හදා ගන්න අපිට මොනවද ඕන කරන්න කියලා. මුලින්ම කුරුඳු පොතු ටිකක් ගන්න. එන සල් ඇට 10ක් විතර. කරාපු නැටි 15ක් විතර. උල හාල්තේ හැන්දක්. ලුණු කුඩු දෙක හැන්දකුත් ඕන වෙනවා. ඒ වගේම දෙහි ගෙඩියකුත් මහදුරු තේ හැටි භාගයකුත් මේ මෞත්වශ් එක හදාගන්න අපිට ඕන වෙනවා. දැන් මම ඔයාලට කියන්න යන්නේ මේ මෞත්වශ් එක හදාගන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලා කියපු අමුද්‍රව්‍ය ඒ ප්‍රමාණයන් වලටම අරගෙන භාජනයකට දාගන්න. දෙහි ගෙඩියේ ඉස්මත් ඒ භාජනයටම දාලා ඒ අමුද්‍රව්‍ය ටික වැහෙන්නම වතුර දාගන්න. පැය භාගයක් විතර හොඳින් මදගින්නේ තම්බා ගන්න. වරින් වර හැන්දකින් කලවම් කරන්න අමතක කරන්න එපා. පැය භාගයකට විතර පස්සේ ලිප ඕෆ් කරලා එහෙම්මම වහලා නිවෙන්න අරින්න. මිශ්‍රණය නිවුණට පස්සේ පෙරාගෙන වීදුරු බෝතලයකට දාගන්න. දැන් මේ ස්වභාවික මෞත්වශ් එක හදන හැටි ඔයාලා දන්නවනේ. දැන් මං කියලා දෙන්නම් මේ මෞත්වශ් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍ය මෞත්වශ් එකක් පාවිච්චි කරන ආකාරයටම තමයි මේ මෞත්වශ් එකත් පාවිච්චි කරන්නේ. දවසට දෙපාරක් දත් මැදලා කට සේදුවට පස්සේ බෝතලේ හොඳින් සොලවලා අවශ්‍ය ප්‍රමාණයක් කටට අරගෙන විනාඩියක් පමණ කටේ කලතා ඉවතට විසි කරන්න. නැවත වතුරෙන් කට සේදීමක් කරන්න අවශ්‍ය නැහැ. මේ කියපු කරුණවලට අමතරව තවත් වැදගත් කරුණු ටිකක් තියෙනවා ඔයාලව දැනුවත් කරන්න. කොයිම වෙලාවකවත් මෞත්වශ් එක ගිලින්න අවශ්‍ය නැහැ. කට සේදීම සඳහා පමණක් භාවිතා කරන්න. ඒ වගේම ශීතකරණයේ තබන්නත් අත්‍යවශ්‍ය නැහැ. සතියක් එකහමාරක් පමණ කල් තබාගෙන පාවිච්චි කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ මෞත්වශ් එක පාවිච්චි කරන්න කලින් බෝතලේ හොඳින් සොලවලා පාවිච්චි කරන්න. ගොඩක් ආසාවෙන් මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ අත්හදා බලලා මට ප්‍රතිඵල ලැබුණු නිසායි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලත් කරලා බලන්න. පැහැදිලි වෙනසක් බලාගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම ඔයාලට ලැබුණු ප්‍රතිඵලෙත් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.